හරි අදත් බලමු ෆාස්ට් පේපර් ප්‍රශ්නකට උත්තරයක් ඩිස්කස් කරන්න. අද අපි කතා කරන්නේ 2016 ඕ ලෙවල් ICT පේපර් එකේ MCQ කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ගන්න කොහොමද කියලා. අපි බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. Which of the following is a direct function carried out as part of memory management in an operating system? ඒ කියන්නේ operating system එකක memory management එක යටතේ ඩිරෙක්ට් ෆන්ක්ෂන් එකක් විදිහට ගන්න පුළුවන් මොකක්ද කියන එක තමයි මේ දීලා තියෙන උත්තර වලින් අහන්නේ. අප පොඩ්ඩක් මේ ප්‍රසන්ටේෂන් එක බලමු. එතකොට අපිට මේ උත්තරේ ගන්න ලේසි. දැන් අපි ගත්තොත් ඔපරේටින් සිස්ටම් එකක් ගත්තොත් අපි දන්නවා ඔපරේටින් සිස්ටම් එක ප්‍රධාන සර්විස් දෙක තමයි ප්‍රධාන කොටස් සර්විස් ගත්තොත් ඒක බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක් තමයි පළවෙනි එක user interface එකක් ලබා දෙන එක. ඒ කියන්නේ අපිට වැඩ කරන්න පුළුවන් මේ දැන් අපි ගත්තොත් මෙතන මේ තියෙන ඩෙස්ක්ටොප් එක වගේ අපිට background එකක් ලබා දෙන එක. ඒ කියන්නේ userට වැඩ කරන්න පුළුවන් background එකක් interface එකක් ලබා දෙන එක තමයි පළවෙනි සර්විස් එක. දෙවෙනි එක තමයි managing the hardware of computer. ඒ කියන්නේ පරිගණක තියෙන දෘඩාංග අවශ්‍ය විදිහට කර්මලාකරණය කරලා දෙන එකත් එක සර්විස් එකක්. එතකොට ඒ දෙවෙනි කොටස ගත්තොත් managing the hardware of a computer කියන එක ගත්තොත් ඒක අපිට ප්‍රධාන කොටස් 6කට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි process management. ඒ කියන්නේ ක්‍රියාවලි කළමනාකරණය කියන එක. දැන් අපි දන්නවා උදාහරණයක් විදිහට ගත්තොත් අපි කම්පියුටර් එකේ මොනවා හරි වැඩක් කරනකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් document එකක් print කරන එක ගත්තොත් එතෙන්දී අපිට එකක් විදිහට පෙන්වට එතෙන්දී ඇත්තටම ඒක ඇතුලේ පොඩි පොඩි processes ගොඩක් සිද්ධ වෙනවා. එතකොට ඒකෙදී අන්න ඒ වගේ ඒවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒකෙදී print කරද්දී ප්‍රොසෙසරේ ටයිම් එක වෙන් කරගන්න, ඊට පස්සේ මෙමරි එක වෙන් කරගන්න, ඊට පස්සේ හාඩ්වෙයාර්ස් වලට අදාළ සිග්නල් දෙන එක, ඒ වගේ ඒවා ගත්තොත් ඒවා ප්‍රොසෙස් මැනේජ්මන්ට් එකට සිදු කරනවා. ඊට පස්සේ මෙමරි මැනේජ්මන්ට් එකේදී කරන්නේ අපිට ප්‍රොසෙස් එකක් කරන්න අවශ්‍ය මෙමරි එක කොටස් වලට බෙදලා වෙන් කරගෙන, ඒ කියන්නේ ඒ ප්‍රොසෙස් එකට අවශ්‍ය විදියට මෙමරි එක වෙන් කරලා අරගෙන ඊට පස්සේ ඒකෙදී අපිට ඒ ප්‍රොසෙස් එක කරනවාම ආයි මෙමරි එක රිලීස් කරනවා. ඒ කියන්නේ මතකය නිදහස් කරනවා. ඩිවයිස් මැනේජ්මන්ට් එකට අපි කරන්නේ අපිට කම්පියුටරේ තියෙන හાર્ඩ්වෙයා, ඒ කියන්නේ අදාළ හાર્ඩ්වෙයා එකට සිග්නල් දීලා ඒ උදාහරණයක් විදිහට ගත්තොත් අපි ડોකියුමන්ට් එක print කරන එක ගත්තොත් ඒකෙදී keyboard එක වගේ input device වලින් එන ඒවායින් document එක signal වලින් document එක හදලා ඊට පස්සේ අපිට output එක විදිහට printer එකෙන් print out එක ගන්න, ඒ වගේ hardware manage කරන ඒවා අපිට device management එකට කරන්න පුළුවන්. File management කියලා කියන්නේ අපි ගන්නවා folders හදලා ඊට පස්සේ file rename කරන ඒවා delete කරන ඒ වගේ අපිට ගන්න පුළුවන් file management එකට. Security management කියන්නේ ආරක්ෂාව කළමනාකරණය කරන එක. ඒ කියන්නේ password දාලා අපිට security එක වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ virus වලින් ආරක්ෂා කරනවා වගේ තමයි security management කියන්නේ. network management කියන්නේ පරිගණකේ ජාලගත කරනකොට ඒකෙදී ජාලගතකරණයට අදාළ කළමනාකරණය කරන wire ක්‍රමයට හරි wireless ක්‍රමයට හරි network කරනකොට ඒ අදාළ data යන්න ඕනේදී ඒ වගේ දේවල් තමයි network management එකට දි කතා කරන්නේ. දැන් අපි බලමු මේ presentation එක කතා කරා වගේ presentation එක තුල කොහොමද අපි ප්‍රශ්නට උත්තරේ ගන්න කියලා. දැන් මේකෙදී අපි උත්තර ටික සාකච්ඡා කරලා බලමු. හතරවෙනි උත්තරේ තියෙන්නේ managing devices. එතකොට ඒකයි තියෙන්නේ device management වලට. ඊට පස්සේ organizing file in a folder. ඒ තුන්වෙනි උත්තරේ ගත්තොත් ඒකයි තියෙන්නේ අපි ඉස්සෙල්ලා presentation එකේ දැක්කා වගේ file management වලට. ඊට පස්සේ අපි ගත්තොත් දෙවෙනි උත්තරේ accessing the hard disk. ඒක අපිට ගන්න පුළුවන් device management විදියට. process management එකටත් ඒක ටිකක් දුරට අදාළයි. එතකොට අපිට මේ දෙකම mix කළා වගේ ගොඩක් දුරට ඒක අපිට ගන්න පුළුවන් device management වලට. එතකොට පළවෙනි උත්තරේ ගත්තොත් releasing memory when a task is completed. ඒක සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ memory management වලට. මොකද අපි දන්නවා අපි අර ඉස්සරලා කතා කරා වගේ memory management එකේදී කරන්නේ process වලට අදාළ වෙන විදියට memory එක වෙන් කරලා දෙනවා. ඊට පස්සේ process එකක් ඉවරනාට පස්සේ ඒ process එකට කියන task එකට වෙන් කරපු memory එක release කරන එක memory management එකට ගන්න පුළුවන් direct function එකක්. එතකොට අපිට ඒ ප්‍රශ්නේ උත්තරේ විදියට ගන්න වෙන්නේ උත්තර අංක 1. එතකොට අපිට 2016 O level ICT paper එකේ MCQ කොටසේ තුන්වෙනි ප්‍රශ්නේදී ඒකට උත්තරේ විදියට ගන්න වෙන්නේ පිළිතුරු අංක 1. හරි. එතකොට අපි මේ ප්‍රශ්නේ discuss කරා වගේම අපි පොඩි දෙයක් මතක් කරන් තියන හැමදාම මතක් කරනවා වගේ ඔයාලට පුළුවන් ඔයාලට exam එක win කරන්න ඕනි කරන special LiveICT alerts SMS වගේ ඉන්නවා වගේ mobile phone එකට ගෙන්න ගන්න. ඔයාලට කරන්න තියෙන පුංචි දෙයක් REG
කියලා ස්පේස් එකක් තියලා LiveICT කියලා ටයිප් කරලා ඒ મેસેජ් එක සෙන්ඩ් කරන්න ඕන 77.3ට මේකට ඔයාගේ Hutch Dialog AirTel phone තුනෙම කරන්න පුළුවන්. ඒකට ඔයාට පුළුවන් exam එක win කරන්න ඕනේ special LiveICT එකට ඔයාගේ mobile phone එකටම ගෙනගන්න. එහෙනම් අපි ආයෙත් මේ වගේ paper එකක් discuss කරන video එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much.